මම පොඩක් වෙනස් විදිහ දෙයක් අද කතා කරන්නම් කියලා හිතුණා. මේ මතකයේ සම්බන්ධයෙන් මම දාපු වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර තියෙනවා, බොහොම ස්තුතියි ඒකට. මම මේ ඔෆිස් එක චුට්ටක් අස් කරනකොට මේ තියෙන මේ වැඩසටහන් වලට ගිහපහම දරුවෝ ලියලා දෙනේවා, දරුවන්ගේ විස්තර ලියලා දෙන කොළ. මේක මේ පෙරලගෙන යනකොට මට එක පාරටම මේ කොළ දෙකක් හම්බුණා. මම හිතනවා තව ඇති කියලා. මට මේව මිස් වෙලා, ඒකට හේතු මං ගොඩක් අර මේ සාමාන්‍ය නිකන් කොළවල ලියලා තියෙන ඒවා ටික කියවනවා. නමුත් මේ විස්තර ලියලා තියෙන ඒ වගේ මම හිතන්නේ යල පිටිපස්සේ ලියලා තියෙන කියලා. ඉතින් මේ හම්බෙන් මට හම්බුණා මේ කොළ වගේක් දරුවෝ ලියලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේක මේ 2019 මේ දරුවෝ ලියලා තියෙන්නේ 2019 දේශානි සුලෝචන දුව ලියලා තියෙනවා මෙහෙම එකක්. ජීවිතේ වැටෙන තැන්වලදී නැගිටින්න මට මං ගැන විශ්වාසයක් ඇති වෙන්න සර්ගේ දේශනේ හේතු වුණා. ඒ දේ ජීවිත කාලෙටම ඇති. Thank you කියලා දෙනවා. මේ බලන්න මේ ඒ දේ ජීවිත කාලෙටම ඇති කියන වාක්‍යෙට මං හරි ආදරේ. 2019 ලියලා තියෙන එකක් අපි ගත්තත් අවුරුදු 5කට කිප්පෙයි. මං දන්නේ දුවේ ඔයා කොහෙද ඉන්නේ කියලා. හැබැයි මම විශ්වාස කරනවා ඔයා ලියලා තියෙන විදිහට ඒ නැගිටින්න මම දීපු පන්නරෙන් ඔයා තැනක ඇති කියලා. මේක ඔයා දකිනවනම් මට කතා කරන්න, කතා කළා වගේ සාර්ථකත්වයේ කියන්නේ. මම හිතනවා ඒක අනිත් අයට ගොඩක් වැදගත් කියලා. මම හිතන්නේ මේ මේක නම් ලෝලුව ගොඩ කියන මේකේ අනිත් එක ලියලා තියෙන්නේ ගිරිඋල්ල සඳුනි දුව ලියලා තියෙනවා. පළමුවෙන්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම ගැන. ඇත්තෙන්ම ගොඩක් සතුටින් අද මට මම කවුද කියලා තේරුණා. මටවත් හිතාගන්න බෑ මම ස්ටේජ් එකට නැගලා කතා කරා කියලා. ඒ දේ කරේ ඔබේ උත්සාහය නිසා. ඒ නිසා ගොඩාරියක් ස්තුතිවන්ත වෙනවා. ආය පාරක් අපේ ඉස්කෝලෙට ඇවිත් ආය කතා කරන්න කියලා. වෙලාව ගියා තේරුනේ නෑ. තව තිබ්බා නම් හොඳයි. මදි වගේ. කියලා දුවේ ලියලා තිනවා. මට හිතන්නේ මම ඔබේ මේ මෙතන ඉඳලා ලියලා තිබිච්ච එක තමයි මම කියෙව්වේ. මම හිතන්නේ ඔබට පැහැදිලිව කියව ගන්න පුළුවන්කම ඇති කියලා මම හිතනවා. ප්‍රශ්නේ මට ආපහු ඔබේ පාසලට එන්න බැරි වීම සම්බන්ධයෙන් මම දුක් වෙනවා. නමුත් පුතේ සමහර වෙලාවට ජීවිතේ වෙනස් කරගන්න හම්බෙන්නේ අපිට එක මොහොතයි. ඒ මොහොතේ ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඔයාට බැරි වුණොත් ඒ මොහොතේ ඔයාලා සමහර වෙලාවට දැකලාදී මම මගේ වැඩසටහන් වල මම අවසාන අවස්ථාව වෙනකම්ම ට්‍රයි එකක් දෙනවා ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න. ඔයාම වචන ටිකක් ඔයාට කියයි කියලා. ඉතින් මේ ලියලා තියෙනවා මේ ගොඩක් ඒ වගේ ලියලා තියෙනවා මේ වැඩසටහන සුපිරි සර් ආයමත් දවසක එන්න. මේක ලියලා තියෙන්නේ කවීෂා. ගොඩක් ඒවා තියෙනවා. මම මේ සමාවෙන්න මම උත්සාහ කරන්නම් මේ ඔබ ලියලා තියෙනවා ගොඩාක්. මම හිතා 2011 මම පටන් ගත්තේ 11
දෙදස් නවේ කොල් හැතම පටන්ගත පලවෙනි ප්‍රෝග්‍රම දෙදස් නවේදී තම ශේෂත්‍රයට එන්නේ සමහර ඒවා මගේ ළඟ නෑ තියෙන ඒවගේ මම පටන් අරගෙන මංවලට කියන්න. ඉතාමත් සාර්ථක වැඩසටනක් පැවැත්වූවට සර් ඔබට ස්තුති. ඔබගේ උපදෙස් අනුව වගේ ජීවිතය සාර්ථක කරගන්න මම උත්සාහ කරනවා. ස්ටේජිකට යන්න බැරි වුණත් අද සිට මගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මම උත්සාහ කරනවා. කියා නැවතත් කියනවා. නැවත මේ වගේ වැඩසටහනක් කරන්න සුබ පතනවා කියලා ලියලා තිනවා. චමෝදි නාරංගොඩ සමෝදි දුව ලියලා තිනවා. මේව සමහර වෙලාවට මේ ලියලා තියෙන දේවල් හිතා ගන්න බෑ. දරුගු ලියලා තියෙන දේවල් එයාලට දැනෙන දේවල් ලියලා තියෙන්නේ. ඊටාම හොඳ සාර්ථක දේශනයක්. ජීවිතය ජය ගැනීමට අවශ්‍ය කරන බොහෝ දේ මෙම දේශනාවේ මගින් ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා. අනාගතයේ ධනාත්මකව සිතා තීරණ ගැනීමට උපදෙස් ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. එසේම තවත් මෙවැනි ඵලදාය වූ වැඩසටහන් ක්‍රියාත්මක කර ගැනීමට ප්‍රාර්ථනා කළ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා බොහොම ස්තුතියි. තව එකක් ඒකත් හොඳයි. A-level විභාගයේ පාස් වීම නැති විශ්වාසය වැඩි කළාට ඒ පිළිබඳ ඇති බය නැති කළාට ඔබතුමාට ස්තුතියි. මගේ අරමුණ තව තවත් ඉදිරියට ගෙන යාමට දුන් උපදෙස් ගොඩක් වටිනවා. ඒ අනුව ක්‍රියා කරමින් මං කැම්පස් යනවාමයි කියලා ලියලා තිනවා. තිලිනිදුව ගිරිඋල්ලේ. තිලිනිදුව ඇත්තටම ඔයා කැම්පස් ගිහිල්ලා නම් මං කැමති ඔයාගෙන් විස්තර ටිකක් දැනගන්න. මේ වීඩියෝ ඔයා බලනවා නම් මං කැමති ඔයාගෙන් අහන්න. එහෙම නැත්නම් ජීවිතේ කොතන හරි ඔයාට වැරදුනා නම් මං කැමති ඔයාගේ ජීවිතේ නැවත වෙනස් කරගන්න උදව් කරන්න. ගොඩක් තියෙනවානේ මට ගොඩක් මග ඇරිලා. මට තිබුණු ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා. අද ඉඳන් මම ගොඩක් වෙනස් වෙනවා කියලා ලොකු ශක්තියක් දැනුණා. මම කවදාවත් මේ වගේ දේශනාවකට සමන් දීලා නැහැ. මට නම් ඇත්තටම ලොකු ශක්තියක් වුණා. හිතේ තිබුණු විසඳගන්න බැරි ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුණා. හරිම සන්තෝෂයි මේ දේවල් ඉතින් බලනකොට. පොඩි දෙයකටත් මට මගේ තරහ පාලනය කරගන්න විදිහක් හම්බුණා. ඒකට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ ගොඩක් තරහ යන දරුවෙක් වෙන්න ඇති කියලා මම හිතනවා. ලක්ෂානි දුව මම හිතනවා දැන් ඔයාලට තරහ යන්න ඇති වෙති කියලා. සචිරා මං හිතන්නේ මීරිගම ස්ටේජ් එකට නගින්න කියලා ඉස්සල්ලාම කියද්දි බය හිතුණා. ඒත් ස්ටේජ් එකට නැගගට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනුණා. ලොකු දෙයක් දිනුවා වගේ දැනුණා. ඒ මොරාල් එකට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි පුත්තේ දුවේ ඔයාගේ අදහස ඔයා වචන වලට හරවලා ලියලා තිබ්බට. ගොඩාක් ලියලා තියෙන දේවල් මේකෙන් මම කීපයක් තව වීඩියෝ එකකින් මම තව ටිකක් කියන්නම්. වැඩසටහන ඇත්තටම හිතුවට වඩා ගොඩක් හොඳ වැඩසටහනක්. ගොඩක් සතුටින් දේශනේ අවසාන වෙනකන් සවන් දුන්නා. ඒ වගේම වැඩසටහන් මේ වගේ වැඩසටහන් පාසල් ළමයි වෙන අපිට ගොඩක් වටිනවා. ප්‍රයෝජනයක් ගත්තා මේකෙන්. වටිනා අදහස් වගේම හිතට ධෛර්යයක් ඇති කරගත්තා. චතුක පුතා තමයි ඒක ලියලා තියෙන්නේ. මම කොතරම් වේදිකාවට නැගලා තිබුණත් මට ඒකේ වටිනාකම මේ තරම් විශාල දෙයක් කියලා දැනලා තිබුණේ නැහැ. අඩිය ඉස්සරහට තියලා ඉස්සරහට යන්න හිතුණා. සමහර වෙලාවට එහෙම නොකරපු වාර අනන්තව තිබුණා. අද වැඩසටහන කරාට බොහොම ස්තුතියි. ඉමේෂා දුව තමයි ලියලා තියෙන්නේ.
ගොඩක් තියෙනවා, ගොඩක් තියෙනවා. ඒක හින්දා මම මේක කඩලා ඉතුරු ටික වෙනම කියන්න. අපිට තිබුණ ප්‍රශ්න වලට ඔබෙන් අපිට පිළිතුරු ලැබුණා. එම නිසා මේ වැඩසටහන සාර්ථක වූ බව සිතනවා. ඔබ කෙනෙකුගේ පෞෂ්‍ය වැඩි දියුණු කරන ආකාරය ගොඩක් හොඳයි. හැම වෙලාවෙම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එකම වගේ තියෙනවා මං කියන්නේ නැතුව ජීවිතේ හොඳ තැනකට යන්න ඕනේ කියලා අද අදිස්ථානයක් ඇති වුණා. ඔබතුමාට ගොඩක් ස්තුතියි. අනුපම. Good program and I motivate my life for open to the good career. Thank you very much for giving your thoughts, writing your thoughts on the paper. Himavi. ජීවිතේ පළවෙනි වතාවට මම මේ වගේ වැඩසටහනකට ආස වුණේ. අද දවස ගැන ගොඩක් සතුටයි. ජීවිතේ ගය ගන්න ඕනේ කොහොමද කියලා ඉගෙන ගත්තා. මේ වගේ වැඩසටහන් කරන්න කියලා තියෙනවා. වැඩසටහන ඉතාමත් හොඳයි. මම මං ගැන ආදරයක් කරන්න පටන් ගත්තා. මම අනාගතයේ ළඟා කරගත යුතු අරමුණු කරා යෑමට මට ආසාවක් ඇති වුණා. අපේ පාසල් වගේම තවත් පාසල් ගණනාවක මේක කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ශලනි දුව. අපේ ගොඩක් දුවලා ලියපුව තමයි හම්බුනේ. පුතාලා ලියපුව මේ කොළ ඇතුලේ ඇති. මම ඊළඟ වතාවේ දැනට විනාඩි 11ක් ගිහිලා තියෙන හින්දා විනාඩි කීපකින් මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඊළඟ වතාවෙදි මම මේ වගේ තව කීපයක් අරන් එන්නම්. මෙම වැඩසටහන තුළින් පාඩම් කිරීමට ඇති පහසු ක්‍රම දැනගන්නට ලැබුණා. නව බලාපොරොත්තුවක් හිතට ආවා. අද දිනේ තිබූ මේ වැඩසටහන මට ස්තුති කරලා තියෙනවා. මම හිතන්නේ මේ වැඩසටහන ගිරිවල්ලි වික්‍රමශීලා මහාවිද්‍යාලයේ තිබිච්ච වැඩසටහන 2019 දී ඒකේ දරුවෝ තමයි මෙහෙම ලියලා තියෙන්නේ. විභාග මානසිකත්වයේ හැඩගස්වා ගැනීමට මේ වැඩසටහන අපි සියලු දෙනාටම ඵලදායකක් වුණා. ඒ දරුවෝ ලියලා තියෙන එක එක දේවල්, ඉතින් සමහර වෙලාවට දරුවන්ට හිතෙන දේවල් ගොඩක් වෙනස්. එයාලගේ ජීවිතය ඉතාම ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ දුවල පුතාලා ගොඩකට වැඩසටහන් කරන්න ලැබෙන එක ගැන මම හිතනවා ඒක වාසනාවක් කියලා. ඉතින් මේක බලන ඔබ, මට ඔබට කියන්න තියෙනවා, ජීවිතේ වෙනස් කරගන්න ඔබට එක අවස්ථාවක් එයි. ඒ අවස්ථාවේදී ඔබ ජීවිතේ වෙනස් කරගන්න. ඒ අවස්ථාව මගහැරුණොත් නැවත අවස්ථාවක් එන්නේ නැහැ. මොකද මම 2019 න් පස්සේ මං හිතන්නේ අවුරුදු 5ක් යනකම් මට අපහු ඒ පාසලට යන්න බැරි වුණා. බොහෝ පාසලට එහෙමයි. බොහෝ පාසල් වලට එකපාරයි යන්න පුළුවන් වෙන්නේ. හිතට දැනුණා අපේ ජීවිතය මෙතනින් වෙනස් කරගන්න පුළුවන් වුණා. අපට තිබූ ප්‍රශ්න ගොඩකට ඉතා කෙටි කාලයක් තුළ පිළිතුරු ලබා දී ඇතිකල නැවුම් හැඟීමට බලන් මේ වචන පාවිච්චි කළ දිනේද මම හිතන්නේ මට තමයි වැඩියෙන්ම අලුත් වචන කියවන්න හම්බෙන්නේ. අලුත් වචන දරුවන්ගේ හදවතින් එන අලුත් වචන නැවුම් හැඟීමට බොහොම ස්තුතියි. මට ලැබුණ අත්දැකීම ගොඩක් වටිනවස. ජීවිතයට අහන් ඉන්න ආසයි. අපේ පෞෂ වර්ධනයේ ටික ගොඩක් වටිනවා. ලොකු අත්දැකීමක් කියලා මම හිතනවා. ඒක පූර්ණිමා දුව ලියලා තියෙනවා. ගිරුල්ලේ පූර්ණිමා දුව ලියලා තියෙනවා. මම මේ වෙනකන් ඔයාලගේ ඔයාලා මට දීපු ප්‍රශ්න එකක්වත් මම ලියලා නැහැ. එක ප්‍රශ්නයක්වත් මම ලියලා නැහැ. ලියලා නැහැ නෙමෙයි, එක ප්‍රශ්නයක්වත් කියලා නැහැ. හැබැයි දරුවෝ ඉල්ලීමක් කරනවා. දෙමාපියෝ සමහර ඉල්ලීමක් කරනවා. ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා. ඒකින්ද අපි නම කියන්නේ නැතුව ප්‍රශ්නවලට උත්තර දෙන්න උත්සාහ කරමු ඊළඟ දවසේදී. එහෙනම් හැමෝටම ජය වේවා. නැවත දවසක මේ වගේ දේවල් ටිකක් මම අරගෙන ඉන්නම්. ජීවිතේ ජය ගන්න ඔයාලට පුළුවන්.